ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතර තිබුණු පළවෙනි T20 තරගයේ වීරයා බවට පත් වුණු ජොස් බට්ලර්ට දෙවැනි තරගයේ සෙල්ලම් කරන්න ලැබුණේ නැහැ. ඒ ආබාධයක් නිසා පාදේ මාංශපේශී හිරවන ගතියක් දැනීම හේතුවෙන් තමයි දෙවැනි තරගයට බට්ලර් සෙල්ලම් කළේ නැත්තේ. මේ තත්ත්වයත් එක්ක පස්සේ කළ MRI ස්කෑන් පරීක්ෂණයෙන් පස්සේ තහවුරු වුණේ බට්ලර්ගේ පාදේ මස්පිඩු ඉරියාවක් සිදු වෙලා තියෙනවා කියලා. මේ තත්ත්වයත් එක්ක මේ සුවිශේෂ ක්‍රීඩකයාට ශ්‍රී ලංකාව එක්ක සම්පූර්ණ තරගාවලියම අහිමි වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. බට්ලර් එංගලන්ත කණ්ඩායමත් එක්ක එකතු වෙලා එක තරගයක් විතරක් සෙල්ලම් කරලා නැවතත් එළිය ඉන්න ලැබුණේ කනම් අවාසනාවන්තයි. එංගලන්ත කණ්ඩායමේ කඩුරු රකින්නා වගේම තරඟ වෙනස් කරන්න පුළුවන් දක්ෂ ප්‍රතිකාරයක් විදිහට දක්ෂතා අතර ඉස්සරහම ඉන්න බට්ලර් අහිමි වීම නම් එංගලන්තයට ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද එංගලන්තයේ සතු ප්‍රධාන ප්‍රතිකාරයක් වෙන බෙන් ස්ටොක් සෙල්ලම් නොකරන තත්වයකදී එක් දින තරඟවලදී එංගලන්ත මැද පෙළ වැඩි බරක් අදින්න වෙන ප්‍රතිකාරයක් විදිහට තමයි බට්ලර් කණ්ඩායමට එකතු වෙලා තිබුණේ. බට්ලර්ගේ තැන්ට එන්නේ ලෙහෙසි පහසු ප්‍රතිකාරයක් නෙමෙයි. වර්තමානයේ ඉන්න අංක 1 T20 ප්‍රතිකාර විදිහට ශ්‍රේණිගත වෙලා තියෙන ඩේවිඩ් මාලන් තමයි එංගලන්ත කණ්ඩායමට බට්ලර් වෙනුවට එන්නේ. මාලන් T20 කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකෙක් වුණාට එංගලන්තයේ වෙනුවෙන් එක් දින තරඟ තුනකට විතරයි සෙල්ලම් කරලා තියෙන්නේ. හැබැයි ඒ තරඟවලදී මාලන් ලකුණු 45ක සාමාන්‍යයක් වාර්තා කරන්නත් සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව එක්ක පළවෙනි T20 තරඟ දෙකේ අසාර්ථකුණු මාලන් තමන් අංක 1 ප්‍රතිකාර විදිහට ලබාගත් අභිමානය රැකගන්න ඉස්සරහ තරඟවල උත්සාහ කරයි. එංගලන්ත සීමිත පන්දු අර කණ්ඩායමේ උපනායකයා විදිහට ඉන්න බට්ලර්ගේ අත්ආවරණ බාර ගන්න ජොනි බ්‍යාස්ටෝ වගේම සම් බ්ලින් ඉන්න නිසා කඩු රකින්නෙක් විදිහට බට්ලර් කරන සේවය අහිමි වීම නම් එංගලන්තයට වැඩි දැනෙන එකක් නැහැ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket world camp ඔබ යහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.